සිංහල ඉලංගම් සටන් ශිල්පයේ මනා ප්‍රගුණත්වයක් ලැබලා ඒ සටන් ශිල්පයේ විවිධ අවියවිද වලට විශේෂත්වයක් දක්වලා ඒ තුලින් ඉමහත් කීර්තියකට පත් වෙලා තමගේ රට ජාතිය සහ ආගම උදෙසා සටන් වැදපු වීරයන් වීරවරියන් අපේ ඉතිහාසයේ වුණතරම් සිටිනවා මේ සටන් ශිල්පීන් සහ ශිල්පිනියන් පිළිබඳව ප්‍රකට සහ අප්‍රකට කතන්දරත් අපේ වුණතරම් මේ කතාවත් එවන් එක් වීරයෙක් සම්බන්ධව සහ එතුමා පාවිච්චි කරපු සුවිශේෂී ආයුධයක් පිළිබඳව සිංහලයාගේ සෙන්කඩකල රාජධානිය මිද වැටෙන්නේ කිසිවෙක් අපේක්ෂා නොකරපු අනපේක්ෂිත වෙලක 1815 පෙබරවාරි මාසේ 14 වෙනිදා මේජර් මොෆට් ප්‍රමුඛ වටකණ්ඩයක් සෙන්කඩකල රාජධානිය වටලන නමුත් ඔවුන්ට අත්පත් කරගන්නට වෙන්නේ පාළුවට ගිය සෙන්කඩකල රජමාලිගාව ඇතුළු පරිශ්‍රය ඒ වන විටත් තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහන් තමන්ගේ විසවරුන් සහ අතිශය විශ්වාසවන්ත අංගාරක්ෂකයන් සමග මීමුර ප්‍රදේශයට පලා යන අතීතයේ රජුරුවන් වහන්සේගේ අංගාරක්ෂක බටකණ්ඩයට කිව්වේ අතපත්තු කියලා මේ අතපත්තුවේ තමයි රජුරුවන් වහන්සේ ආරක්ෂා කරන දක්ෂම සටන් ශිල්පීන් රැසලා හිටියෝ ඒ වකට මේ අතපත්තුවේ ප්‍රධානීත්වය දැරුවේ උඩුපිටියේ ආරච්චි කියන අති දක්ෂ සටන් ශිල්පී උඩුපිටිය ආරච්චි බොමුරේ ගල්ලහැවත්තේ තමන්ගේ ගම්පලාතට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් සහ විසේවරුන් අරගෙන ගිහිල්ලා ජීවිත ආරක්ෂාව පදා සඟවා ගන්නවා මේ කාරණාව කනවැකුණු එක්නෙලිගොඩ නිලමේ ඉංග්‍රීසි බටකණ්ඩයකුත් අරගෙන ගිහිල්ලා මේ බොමුරේ ගල්ලහැවත්තේ බොපිටිය ආරච්චිගේ නිවස වටලනවා උඩුපිටිය ආරච්චි ප්‍රකටව තිබුණේ අති දක්ෂ අඩයටි ශිල්පියෙක් වශයෙන් ඔහු අඩයටින් දක්වපු දක්ෂකම් ඉතිහාසයේ පුරා විවිධ තැන්වල සඳහන් වෙනවා මේ උඩුපිටියේ ආරච්චි තමන්ගේ රජුරන් වහන්සේ ආරක්ෂා කරගන්නට තනිවම ඉංග්‍රීසි බටකණ්ඩය සමග අඩයටින් සටන් වදී. ඔහු ඉංග්‍රීසි බටකණ්ඩය සමග සටන් වදින අතර කිසිවෙක් නොසිතුවා වේලාවක එක්නැලිගොඩ නිලමේට තමන්ගේ අඩයටින් දමා ගසන. එක්නැලිගොඩ නිලමේගේ වාසනාවකට රටේ අවාසනාවකට ඒ අඩයටි පහර එක්නැලිගොඩ නිලමේ බේරේ. පසුව නිරායුධ සටන් කරපු මේ උඩුපිටියේ ආරච්චි එතනදී මරුවසගයට යන මේ වෙලාවේදී රාජසිංහ රජුවන්ගේ විසවරුන්ගේ ඇඳුම් ඉරාදම කනකර කඩුක්කන් ඉරාදම මෙලෙස දැඩි තාඩන පිළිට හමුවේ රජුවන් සහ විසවරුන් අල්ලව කිරිපෝරුවේ මොහොට්ටාල කියන පුද්ගලයා ඒ විසවරුන්ගේ ඉරාදාපු ඇඳුම් වායිත්තම් රැගෙන යනවා මතක සමරුවක් වශයෙන් නමුත් ඒ විසයවරුන්ගේ ඉරාදාපු කන් වලට එතනදී බෙහෙත් කරන අති දක්ෂ ප්‍රකට වෙද මහත්මේ ඉඹුලන් වල ආරච්චි මේ ඉඹුලන් වල ආරච්චි වෙද මහත්මයා මතක සීවර නැක් වශයෙන් උඩු පිටියේ රාල දමගසපු අඩයටිය රැගෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් ආරක්ෂා කරන්නට උඩු පිටියේ ආරච්චි ඉංග්‍රීසි සේනාංකයන් සමග තනියම අඩයටියෙන් සටන් වෙදීම සම්බන්ධව ඒ සිද්ධිය දැකපු ඉංග්‍රීසි භාෂා පරිවර්තකයෙක් බවට කටයුතු කරපු ඇඩ්‍රියන් බ්‍රැස් බණ්ඩාරනායක බොහොම වැදගත් නිපියක් දීලා තිබුණා. කිරිපෝරුවේ මොහොට්ටාල අරගෙන ගිය ඇඳුම් ආයතන ටික පසු කාලෙම එතුමාගේ පරම්පරාවෙන් ජාතික කෞතුකාගාරය වෙත පිරිනමන. ඒ වගේම ඉඹුලන්වල ආරච්චි වෙද මහත්මයා රැගෙන ගිය අඩයටිය උඩුපිටිය ආරච්චිට අයිති වෙච්ච පසු කාලීනව දැන්නේ ගෙදර වෙද මහත්මයා මේ පරම්පරාවෙන් පැවතගෙන එන එතුමාගෙන් මා වෙත ලැබෙන. මා අදෝපට ඉදිරිපත් කරන්නේ ඒ ඓතිහාසික අඩයටිය සහ අඩයටි සටන් ශිල්පයේ පිළිබඳව කතා කරමු. මේ අඩයටි කියන අවිය බොහොම පුරාණ ඉඳලම අපේ ඉලංගම් ශිල්පයේ හමු වෙන ආයුධයක්. විශේෂයෙන් අපේ සටන් ශිල්පීන්ගේ ප්‍රබල විශ්වාසය තමයි කතරගම මහසෙන් දෙවිඳුගෙන් අංගම් ශිල්පයට දායාද වෙච්ච ඉලංගම් ශාස්ත්‍රය තුළ රැකුණු ප්‍රබල අවියක් ලෙසට අඩයටි. මේ අඩයටි නිර්මාණය කිරීමේදී මෙයට යම් සම්මතයේ තිබුණු පුද පූජා චාරිත්‍ර වර්ෂා මිනුම්දරු තිබුණා. රාක්ෂකණේ නඩයටි නිර්මාණය කරන්නට අවශ්‍ය තමන් පාවිච්චි කළ දික්කඩුවේ දිගට වඩා වියතක් දිගට අඩයටි නිර්මාණය කරන්නට අවශ්‍ය කියන කාරණා මේ අඩයටි නිර්මාණ ශිල්පයේදී වෛජාති තන්ත්‍රය කියන පුරාණ පුස්කොළ පොතේ සඳහන් වෙනවා. මෙලෙස නිර්මාණය කරගත්තු මේ අඩයටිය ගෝකන්න හැඩයේ තලයක් සහිතව එහෙමත් නැත්නම් මුවෙකුගේ කනක හැඩයේ තලයක් සහිතව නිර්මාණය කරගන්නට ඕනේ. ඒ තල දෙලෙන් පණපවන්නට ඕනේ කියන පුරාණ නවන්දන කුලේ මතයකුත් තිබුණා. මෙලෙස
විශේෂ සත්කාරමකින් නිර්මාණය වුණු මේ අඩියටිය පසුව කතරගම මාසෙන් දෙවිඳුන්ට බාර කරලා බුදු පූජා තියලා තමයි සටන් ශිල්පියෙක් වුණොට එක් කරගන්න. පාරම්පරික අංගම් ශිල්පීන් ලෙසට සටන්හරම ඉදිරිපත් කරන කිසිවෙකුගෙන් අප මේ අඩියටි සටන්හරම දකින්නේ නැහැ. පාරම්පරික ඉලංගා ශාස්ත්‍ර තුල ඉතා ප්‍රධාන වැදගත් අවියවකට පත්වෙච්ච මේ අඩියටි හරම සටන් ශිල්පීන්ගෙන් විද්‍යාමාන නොවෙන්නේ කියන දේ පිළිබඳවත් අපට පුදුමාකාර විමතියක් තිබෙනවා. අඩියටිය නොහොත් ගුරුවරාඩිය නමින් හඳුන්වන මේ අවිය බොහෝ වෙලාවට ඉලංගම් ශිල්පයේ භාවිත වුණේ දමාගසන ආයුධයක් අනින ආයුධයක් ලෙසටයි. අතීත සීතාවකින්ගේදී පෘතුගීසින්ගේ සන්හා ඇඳු කපා දම්වන්නට ඉරා දම්වන්නට ඒවා පසාරුවනට අනින්නට බොහොම විශිෂ්ට වැදගත් මෙවරක් මේ අවිය ඉෂ්ට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේ මේ අවිය තරනකොට ගෝකන්න හැඩයට අමතරව තලයේ මැද නාරටියක් නිර්මාණය කරගන්නට අපේ පුරාණ කම්මල් ශිල්පීන් සමත් වෙලා තිබෙනවා. ගනිසරු මහසෙන් කන්දා ගෙන අඩ